ආයි බෝවන්. ඉතින් සුබ දවසක්. මේ කාසල් එක දන්නවද මොකද්ද කියලා? ඔයාලට අපි කිව්වා වාෂෝවල ඉන්නකොට අපි යනවා ෆිල්ම් සීරීස් එකක් කරපු තැනට කියලා. ඉතින් මෙතෙන්ට තමයි ඒ ආවේ. මේක තමයි ඒ ලොකේෂන් එක. ආෂ්කා, පෝල්, රියානා කිව්වහම මේ කාසල් එක දැක්ක ගමන් ඔයාලට මතක් වෙන්නේ ස්පෙල් බයින්ඩ්, මායා බන්ධන. ඉතින් ඒ ගැන තමයි අද අපි ඔයාලට කියන්න යන්නේ. ඉතින් එන්න යන්න. නමසය ගණන්වල තමයි මේ පෝලන් වලට කැන පෝලන් නැශනලිටි නැශනල් මේ කල්චර රිසෝසස්වලට අරගෙන තියන්නේ. ඊට කලින් දාහත්තරනි සිය වසේ තමයි මේ කාසල් එක මේ පටන්ග තියන ඇත්තරම හදන්ඩ. මොකද ඒ කාලෙ මේක නෝබල් ෆැමලියෙක්කට අවශ්‍යද්‍යයට තමයි මේක කන්ස්ට්‍රක්ෂන් සොක්කම වෙලා තියෙන්නේ. ඉතින් ඔහොම අවුරුදු ගණනාවක් දශකයක් මුළුල්ලෙම්වාගේ මේකේ එක එක විදිහට කන්ස්ට්‍රක්ෂන් වෙලා තියෙනවා. කොහොම හරි මේ ආක්‍රමණ ගොඩකට මේ කාසල් එක මුහුණ දීලා තියෙනවා. අපිට තව ඉස්සරහට යද්දි බලන්න පුළුවන් මේකේ දෙපැත්තෙන් ෆෝට්‍රස් දෙකුත් තියෙනවා. කොහොම හරි මේ ඉන්වේෂන්ස් එක එක්කෙනාගේ මේ ආක්‍රමණ, විශේෂයෙන්ම කිව්වොත් ස්වීඩිෂ් මේ ආක්‍රමණ වලට පස්සේ මේක ගරා වැටිලා තියෙනවා. ඊට පස්සේ මොකුත් ඉනෝවේෂන්ස් වෙලා නැහැ. ඔන්න ඔහොම කාලයක් ඇද්ද 1900 ගණන්වල, අතීත කතාවල තියෙන විදිහට 1900 ගණන්වලදී තමයි මේක ආයෙත් මේක දැකලා රජයෙන් ඒ කාලේ පාලකයෝ දැකලා මේක ආයෙත් රීබිල්ඩ් කරන්න, රිනෝමේට් කරන්න අවශ්‍යතාවය දැනිලා තියෙන්නේ. කොහොම හරි මේකේ විශේෂත්වය තමයි මේක ඇත්තටම පෝලන්ඩ් සහ මේ පිහිටලා තියෙන දිස්ත්‍රික්කේ ක්‍රැකෝ, ක්‍රැකෝවල ඉඳන් කවුරු හරි කෙනෙක් මේක බලන්න එනවනම් ක්‍රැකෝවල ඉඳන් කිලෝමීටර් 60ක් චෙසතෝවා පැත්තට යද්දි තමයි මේ ලස්සන මේ මාලිගාව කාසල් එක අපිට දකින්න හම්බෙන්නේ. මේ ඔග්‍රොජනියස් කාසල් කියලා තමයි කියන්නේ. මන් දන්නේ පොලිෂ් වලින් මේකේ ප්‍රනවුන්සේෂන් කොහොමද කියලා, ඉංග්‍රීසි වලින් එහෙමයි. ඉතින් මේක හම්බෙලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 400ක් උඩින් තමයි පිහිටලා තියෙන්නේ මේ කාසල් එක. ඒ වගේම මේ කාසල් එකේ තියෙන වට ප්‍රමාණය, මේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 28ක් වෙනවා. ඉතින් තාම අපි මේ පටන් ගන්නම විතරයි කාසල් එකට මේ වටේ යන ගමන් ඇතුළට යන්න පුළුවන්. අපි ගිහින් බලමු ඇතුළේ මොනවද අලුත් දේවල් සහ මාර ඉන්ට්‍රෙස්ටින් දේවල් තියෙනවා කියලා තමයි අපේ මේ එන්ට්‍රන්ස් එකෙත් කිව්වේ. ගිහින් බලමු ඉතුරු වැඩි විස්තර, එතකොට අපිට දැනගන්න පුළුවන් වෙනවා අපිට වගේම ඔයගොල්ලන්ටත්. අපේත් පළමු අත්දැකීම අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. පොඩිකාලේ නම් බලු පට්ට ටීවි සීරියස් එකක් මේක. අදටත් බලනවා පිස්සුවෙන් වගේ. මේ තමයි ස්පෙල් බයින්ඩ් එකේ ඕල් කාසල් එක. අෂ්කා, පෝල් කට්ටිමාව මෙතෙන්ට යම් පොඩ්ඩක් ඇතුළට බලන්න. යයියා. තුනක් ඉතින් නැග්ග එපා වෙනවා. කොහමරි මේ ලස්සන බලන්න අපි අමතක කරන්න බෑනේ. මේ බලන්නකෝ වුඩ්න් වලින් හදලා තියෙන්නේ. මේක නිකන් කොරිඩෝ එකක් වගේ.
අතන තියෙනවා පොඩි දොරටුවක්. මං හිතන්නේ දැන් 14 වෙනි සීවසේනේ. ඉතින් මෙතනින් මෙහෙම මේ කාමර ටිකට වෙන්න ඇති මේ එන්ට්‍රන්ස් එක හදලා තියෙන්නේ. මේ මේකත් නිකන් දැන් මේ ළඟදි හදපු එකක් වගේ නැත්තම් මෙච්චර කල් ඉතින් මේ ලී දිරන්නේ නැතුව තියෙන්නේ නැහනේ. මෙතනින් තියෙන පල්ලෙහාට ස්ටෙයා කේස් එකක් මේක බැහැගෙන බැහැගෙන ඉතුරු පඩිපෙල් දෙකක් තව තියෙනවා පල්ලෙහාට. ඒ පඩිපෙල් දෙක බැහැගෙන ගියාට පස්සේ තමයි නිකන් ග්‍රවුන්ඩ් ඒරියා එකක් තියෙන්නේ. ග්‍රවුන්ඩ් ඒරියා එකේ මේ අපිට ඕනම් බලන්න පුළුවන් පල්ලෙහාට බැහැගෙන ගියොත් මෙහෙම එන්නකො. ටුවරිස්ලත් මේ දවස්වල අඩුයි හැබැයි ගිහින් බලමු. මටනම් තා පොඩ්ඩ වෙලාවයි තියෙන්නේ, තා පොඩ්ඩකින් එල්ල මරන්නයි තියෙන්නේ. ලංකාවේ නම් දනුකඳ තියෙන්නේ, මෙහෙනයි තින් මේ වගේ එක ගහලා තමයි ඊළඟට මරන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඔයාලත් පරිස්සමින් ඉන්න මේ වගේ තැන්වලට ආපුවාම. මෙන්න මේ ලොකේෂන් එකේ තමයි අෂ්ක පෝල් එක්කන් ඇවිල්ලා වෙඩි වෙච් චෙක් කරන්නේ. අන්න අතන අර තේන උමග ඇතුලේ තමයි පර්ණ ස්පෙල් බයින්ඩර්ස් ලාගේ පර්ණ පොත් හම්බෙන්නේ. අපි හැමෝම දන්න බලයඳුමේ සේරම දේවල් තියෙන්නේ ඔන්න ඔය උමග ඇතුලේ. ඉතින් ඒ වගේම මේ ස්පෙල් බයින්ඩර් සීසන් 1 එකයි 2 එකයි දෙකම ෂූට් කරලා තියෙන්නේ පෝලන්ත ඇතුලේම තමයි. ඒ වගේම ඔයාලට මතක ඇති මොලොක් සිටි එක. මොලොක් සිටි එක තියෙන්නේ මෙතෙන්දලා කිලෝමීටර් 10ක් විතර එහාට ගියාට පස්සේ මොලොක් සිටි එකක් තියෙනවා. ඉතින් අද නම් අපේ වෙලා නැති වේතෙන්ට යන්න. ඉතින් මට නම් හරි මාසයි මේ ලොකේෂන් ටික දැක්කම. මොකද මම 10-15ක් විතර මෙතනම බල්ලා තියෙනවා. අද මම මෙතෙන්ටම ඇවිල්ලා තියෙනවා. තා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඕල්මන් කතාවකුත් තියෙනවා යන්න. බල්ලෙක් හම්බුන්නේ නැහැ අපිට. හැබැයි මේ හැම තැනම මේ බල්ලොන්ට කෑම දාලා වතුර දාලා පොඩි බිඟන් තියෙනවා. මෙතන විතරක් නෙමෙයි මේ කාසල් එකේ හැම තැනම දැන් 10ක 15ක තියෙනවා. මම ඊට පස්සේ පොඩක් Google කරලා දැම්ම අපි එන්න කලින් බැලුවා මේ මේ කාසල් එක අන්තිමට අයිති වෙලා හිටියේ ප්‍රභුවරයා ඉන්නවනේ. එයාගේ ආත්මේ මේ කාසල් එකේ මන් දන්නේ ආරක්ෂාවටද මොකටද කියලා මේක සැරිසරනවා කියලා තමයි ජනප්‍රවාදවල කියවෙන්නේ. ඉතින් සමහර ඒ හින්දා වෙන්නේ මේ කාසල් එක ගොඩක් ඉක්මනට මේ හවස වරුවේ වහන්නේ කියන 5-4 ඉතරේ මේක ක්ලෝස් කරනවා මේ විසිටර්ස්ලාට. ඉතින් බලනකො ඒවත් තාම අවුරුදු ගාණක් ගිහිල්ලා ඒක තාම මිනිස්සු හිතේ තියාගෙන ඉන්නවා. එක එක විශේෂිත මේ අවදානම් කලාප ආරම්භ වෙන මොනවා හරි රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. මේ මේකට බලන්න එන්න ආසාව ගොඩක් ඇති යුරෝපයේ වගේම ලංකාවේද. ඒගොල්ලෝ කියන්න තියෙන්නේ මේ කාසල් එක බලන්න එන්න ඕන හොඳම කාලේ සමය එක. මොකද සමය එකට තමයි මේ යට පල්ලෙහා පොඩි පාක් එකක් තියෙනවා, ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා, ඒ වගේම කල්චරල් ඩාන්සින් සෝන්ස් අරන්ව ගොඩක් තියෙනවා. දැන් ඇත්තටම අපි ආවේ ඕතම් එකේ. හරි සීතලයි, හරියට බලා ගන්නත් බැ. ඒ හින්දා කට්ටිය එන්න කැමතියි ඉන්නව නම් මේ ස්පෙල් බයින්ඩ කාසල් එක, ඕල් කාසල් එක, ස්පෙල් බයින්ඩ ෂූට් කරපු ඕල් කාසල් එක මේ සමර් කාලේ ඉන්න කියලා තමයි කියන්නේ අමල්වම. අනිවාර්යයෙන්ම. ඉතින් අදට අපි එහෙනම් මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරන්න තමයි ඉතින් ඉන්නේ. ඉවරම නෑ, තව යන්න තැන් ගොඩක් තියෙනවා. අපි ඒවත් ඉස්සරහට අරන් එන්න කියන ගමන් අදට අපි ඔයාලගේ සමු ගන්නම්. ඉතින් මේකත් හොඳනම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න. ස්පෙල් බයින්ඩ කියන එක ඔයාලගේ යාළුවෝ අනිවාර්යෙන් බලලා ඇති.
ඉතිං අපින්වා සෝෂල් මඩිය ෆලට ෆෝම් සල ෆස්බුක් ඉන්ස්ගම් ටට අපිව ලයි කරන්න ෆලෝ කරන්න අපේ චැනල් එක සත්කයිප් කරන්න ඉතිං ආයත් දවසක හම්මෙන බලාපොරොත්තුවෙන් අපි ගිල්ලෙන්න යුරෝපය අපි!